සයි සංකා රුපපත්ති සෝත්‍රය මජම නිකායි තුංගනි කාණ්ඩයි බුද්ධජයන් ත්‍රපිට එක මලා දළොස්සන ග්‍රාන්ථය දෙසය පන සත්‍යෙන පිට සංකා රුපපත්ති සෝත්‍රය සත්වයා මරණින්මත්තේ උපදිනාකාරය මේ සෝත්‍රය තුළින් ඔබට දකින ලැබෙනවා. මෙ තිස්සෙක් ලෝක දහතුවම අපි කිව්වා සිත තුළින් දකින්න කියර. තිස්සෙක් ලෝක දහතුවම අපේ සිතේම ඒ සං්ඥාවේම සුකුමභඒ සංඥාවයම සවභාව තිස්සෙක බව අපි මීට කලි පැදිල් කරා. මෙ තිස්සෙක් ලෝක දාතුවම තමන්ගෙම සිත තුලින් ති සිතේම ස්භාවන් ස්භාවයන්ම ඒ සංකාර ලෝකය ගැන අප මිට පෙර ඔබට අවස්ථා කීපයගදිීමම විටින් මට පැදිලි කරා. මෙ සංකාර උප්පත්තේ තු ඔබට දකින ලැබෙන්නේ ඔබේම සිත තුළ ඔබගේ සිතේම ස්වභාවයන් මේ ලෝක තිස්ස එකක ස්වභාවයක් ඉස්පතු කරන බව එස්භාවයයි ඔබගේ බවකතරට හේතුවන් ඔබ සම්මුතිය තුළ කතා කරනවා නම් අපි කතා කරනවා මැරිමැර පදදිින් සසරක්කන. හැබැයි ඔබ නොදන්න අවුනාට ඔබගේම සිතේ මේ මොහොතේ ඒ ස්වභාවේ ඔබ හුස්ම ගියොත් ඒ අවසාන හුස්ම ගියොත් ඒ ස්භාවට ඔබට නැවත උප්පත්යක් පනවන්නේ. එක ඔය පොත්පත් පරිශලණය කරණය පවා දන්නවා ඔය අභිධර්ම පොත්පත් පරිශීලණය කරණායට චිත්ත වීතිවල පැහැදිරිි කරන කාරණා ඒ ඒවා අනුසාරයෙන් පව ඔබට වැටහෙනවා. ඒ කම්ම නිමිත්ත ගත්ති නිමිත්ත අවසාන මහති සිතටඥ ඒ සං්ඥාවේ ස්වභාවයටයි සකස් වෙන්න කියන එක. චිත්ත වීතිවට පෙන්නන ඒ මානිය මක්කට අතිමානය කුක්කරෝක කලප අර නිතරම කියනවා. නිසා වදුරක්කන තවටිකක් මානය වැඩුණු බල්ලෙක්වවා. මෙට මේ පැහැදිලි කරන්නේ මේ සිතේ ම සභාගයන. ඔබ අසා තිබෙනවා දුටු ගැමුණු රජතුමා අවසානය මොහොතේ රුවන්වරි සෑයේ අභියසටගොස්.ඒ රුවන්වරි මහා සෑය එතකොට නිම කර නැති බව එ නිසා සුදුරෙදිගෙන ඒ ඒ විදිට සකස් කර දුටිගෙම රජරුවන්ට දර්ශනය වන සැරස්ව බා. ඒ අවස්ථාවේදී දුටිගෙමුණ රජරුවන්ගේ සිතේ ඇතිවුණු ඒ සං්ඥාවස්වභාවේ දීවිමසව භාවයක් බව. මෙ මේ විදිට ඔබට ධර්මය තුළ බොහෝ කාරණාසන්නල වෙන. අපි හිතනවා අපේ මේ සම්මුතිය තුළ මේ මෑතයුගගේ වෙනවිට බොහෝ පොත්පත් පවා ලියවෙලා තියෙන ආකාරයට ඒ සාහිත්‍ය රසවින්දනාත්මකව පොත්පත් ලිවීම තුළ ඒ කතා අවස්තු ගොඩනැගීම තුළ අර ධර්මයේ තියන වටිනා ධර්මය ඒ හරේ සැගව ඇති බව. එමේ කතා අවස්තු වලින් ඒ කතා අවස්තුවලට රැවටීම නිසා අ අ සත්‍ය ධර්මය යට වැලරීයා වක්සිදමේ තේෙනවා. බොහොම කාරර්ණිකවමේ දිහා බලන්න. ඔබට දකින ලැබේවි. අපි හිතන්නේ බාහිර දිවී ලෝක ඇත්තියන්. සේරම ආගම්වල එවිදියටයි දෙයක් තේරෙනවාන ලෝකෙකුත් තේෙනවානම්. හොඳ කියලා නරක කියලා අන්තදේකුත්තියනන ොඳ ලෝකයි නරකලෝකයි කියල අන්ත දෙකකුත් පානවගෙනඉන්නවා. අප කවදාවත් අපකාවදක් දැකල නැති අපි කවදාවත් දන්නේ නැති දෙයක් වුණත් අපි සංඥාවකින් දනාගන්නවා. ඇමෙරිකාවත්තිී නව ජපානිිත්ති නවා කැනඩාවත්ති නොව රුසියාවත්ය කවදවත්පු රුසියාට ගිහිල නැතිවවෙන්න පුළුව. ැනඩාවට ගිහිල නැතිවවෙන්න පුළුව. ඇමෙරිකාාවට ගිහින් නැතිවවෙෙන් පුළුව ජානයට ගිහින් නඇතිවවෙන්න පුළු නොත් තහෙම දෙදයක් තියෙනවා කියලා අපට සං්ඥාවත් තියෙනවා. අපි සංඥාවතුල දෙයක්කර ගත්තොත් ඒක මයි හේතුව බවයට දෙයක් තියෙනවාන එතන ඔබට දුකත් තියෙනවා. මේ ධර්මය තුළ තියන බොහොම නිරවුල් පැහැදිල් කිරීම් ඔබට මේ බුද්ධොත් පාත දේශනාවලින් අහන්න ලැබෙනවා. ඒ තුළ කිසිදු විචිකිච්චාවත් සැකයක් උපදින හේතුනයි. ඔබ හොඳින් අසන්න. හැම දේශනාපම අපට ඕනි ඔබට ඇත්තම හළිකරන්න. ඒ සත්‍යයම පැත්ත පෙන්නන්න. අපි දන්නවා විවිධාකාරව විදිහයේ ඒ සිතුවිල් වලින් ඒ අපේගේම ඒ තව තවත් හොඳින්. ඒවා පර්ර්ශීලණය කරන්න දිරිමත්වීම සඳහා සමහර විට මේ විදියට සාහිත්‍යත්මකව බොහෝ කරුණු එකතු එකතු කලා විය හැකි. නවත් අපි දක්ෂවෙන්න ඕනි ඒ පිරිසිදු ධර්මය ඒ තුළින් පෙර තමන්ට පිරිසිදු කරගන්නට ඒ මොනවද අතිශවක්තිය මොනවද යථාර්ථය ඒ අතාර්ථය දකින්න තවන් නුවනක් තියෙන්න්න ඕනි. මෑත යුග අපිට දකින ලැබෙන අවසනාවන්ත සිද්ධියක් තමයි පුද්ගල සරණෑම. අපි බුදුසමයට ගීවතින් බුදුන් වහන්සේ පුද්ගල සරණෑම අගේ කළේ නෑ. ඔබ හොඳින් දන්නවා. වක්කල මේ කුණු ශරීරයේ දිහා බලාගෙන මොකද කරන්නවක්කලි. මේ කුණු ශරීරයේ බුදු කෙනෙක් නැහැ ඒයි ඇත්ත. ඒක අපිට ගම් වෙන බුදුන් වහන්සේ කුමක්ද මේ පෙන්න්නනෙ. බ්‍රෝහිතත්ව ලෝකයේ බායිරින් හයන්න එපා. බාහිරය අපට පේන දේ තුළ දෙයක්තිී නොවදේමන ඒක නේදේ පණවිඩේ. හොඳ ඉම් බලාන්න. වක්කරමේ කුණු ශරීරයක් දිහාබලාගෙන මොකද කරන්න කියලා අහන්නේ මෙ සිද්ධාර්ථ කාය නෙමි බුද්ධ කියන්නේ. අපි ඔබට ධර්මය තුළ මනාකට පෙන්වා. සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත්වනාා. උපකාන ප්‍රශ්නවලනුත්ඒක මනා ඔබට වැටහනා. ස්වාමීනය ඔබ මනුස්සේද්ද දෙවියෙද්ද බ්‍රහ්මයද්ද ගන්ඳක් බේද. එකන සත්‍යයෙද්ද පුද්ජලේද්ද. සත්්‍යේ පුද්ජලයෙක් නෙමයි කියන එකයි නැහැ මම මනුස්සේක් නෙමෙ දෙවියෙක් නෙමේ බ්‍රහ්මයෙක් නෙමේ ගන්ධක්්බෙක් නෙමයි කනකොට එකතේෙොමු. එනම් බුද්ධ කියන කවුරුද අන්න කාන ප්‍රශ්නයකයි මේ ධර්මය තුළ ගාශේෂය බෝධිමෝලයේ සිද්ධාර්ත තාපසතුමා බුද්ධත්වයට පත්ව අලුයොම මැදියමත්තුන් ශ්‍රයිලෝකනාතකය කාම භූමයත් රූප භූමියත් අරුප භූමියත් ජාහරගෙන් තුන් භූමියම ජයලකින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. තමන්ටම සවයම්භූඥාණයෙන් තමන්ඒ ධහර්මය අවබෝධකි කිරීමමයි සම්මා සම්බුද්ධත්වයට පත්වීම කියලා බුදුන් වහන්සේ සම්බෝධි සෝත්‍රය තුළ මනාකොට පැහැදිලි කරවා. මේ තුළින් අපිට වැටහෙනවා ගාශේෂය බෝධිම්මුලයේේ බුද්ධත්වයට පත්වෙල බුදුන් වහන්සේ මෙ ධර්මය දේශනා කරන්නේ මෙ ධර්මය මිනිස්සුන්ට වටහගන්න හැකිවෙවිද කියෙලා හිතනවා එකට හේතුව සමාජයේ අනුගත දෙයක් නෙමෙයි මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. ඒ අනුසෝතය තුළ ඒ සමාජයේ තියන දේ නෙමෙයි ඇත්ත. අපි දකින දේ අපි හිතන දේ නෙමෙයි ඇත්ත. අන බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ පෙර නොඇසූ විරූ දහමක්. පුබේ අනුසුතෙසුදම් මේ පෙර නොඇසූවිරූ දහම්. කුමත්ද මේ පෙර නොඇසු විරූ දහම්. අට උපක බුදුන්හන්සේ මේ ධර්මය වටාගන්න ඇත්තටම මනුස්සයාට හැකිවේ විද කියන මේ තරම්ම මේ ගැඹර පෙන්න්නවා බුදුන්හන්සේ ඒ ඒ සකස් වනු සංඥාව තුළම් මේ වැට හේවිද කියන. එ නිසාම තමයි බුදුන් වහන්සේ හොයන්නේ ගුරු මොක දවුන් මහා ප්‍රාශ්ඥයන්නේ දියට යමක් දියුණුවක ලබල හිට පවාය. නමුත් ආරාකාම උද්දක රාම්පොත්‍ර ජිවතුන් අතර නැති බව ඉන් පසු පස්සග තවස හොයාගෙනයනවා. පස්සක ත බුදුන් වහන්සේ හොයාගෙන යන ගමනේ ඒ ගුරුවරුන් හොයාගෙන යන ගමනේ. බුදුන් වහන්සේට උපකවිතරක් මුණගැහුණ වෙන්න බෑ. තව්බ හොය මුණගහෙන් ඕනි සාමාන්‍යයේ. යථාර්ථයට අපි කිවේකයි ඉනුවන පාතගන්න කියලා. අන්ද කාරය හුද කලාව යනවා නෙමෙහි. සාමාන්‍ය එදිනෙදා අනිත් අය වගේම මෙක පොඩ්ඩක් අපි මෙනේකරොත් තේරෙනවා. හැබැයි උපකගේ ප්‍රශ්නය මෙතන තියෙනවා. ඒක වැදගත් නිසයි. ඒ සත්වය පුද්ජලෙක් නෙමෙයි බුද්ධ කියන්න කියන පණිවිඩෙයි ය උපගේ ප්‍රශ්මිනවල තියෙන්නේ. ස්වාම නියඔබ සත්වය පුද්ලය නෙමේ නම් කවුරුන්. තමක ගම් වෙලා තියනෙ මම බුද්ධවෙමි මේ බුද්ධ කියන්නේ සත්ව පුද්ජලයක් නෙමින්. අපිගාව ඉන්ද්‍රිය ගෝචර මනස තුලා සත්වයක් පුද්ජලයක් කටගෙන තියෙන්නේ ආත්ම සංඥාවත්ත යෙන්නේ ඒ සබ්දවරණ ගන්ද රස පහස වු සුම සීතර තදගතය කියන මෙට මේ දේ පංචා එතන මේ මේ ප්‍රසාද ඔස්සේ එන දේවල් නේදකට එකතුවෙලාා අප පුද්ජල සංඥාවක් ඇති කරලා තියෙන්නේ. පුංචි දරුවවා මේ ලෝකයේ එළිය දකිනකොට පුංචිදරුව මේ කිසිවක් දන්නේ නෑ. ඉරක් තිේෙනවද හදක් තියනවාවද මනුස්ස ලෝකයක් තිය නොද දිව ලෝකයක් තියෙනවාද මේන තරියන් ලෝකයක් තිය නොද. මෙ ප්‍රභහසට පුංචිදරුව දන්නේ නෑ. පුංචිදරුවගේ සිත ප්‍රභාස්සරයි කියන්නේ. කෙලෙස් නැති නිසාමයි පුංචි දරුවට අපිට සංකාර පනවන්න බෑ සබ්ේ සංකාරණ. ස්කන්දාානම් පාතිබාව ආර්තන පටිලාබ අයගුච්චය ජාතිය මහන ඇසේ උපපතයි උපත. බුදුන් වහන්සේ ලෝකයේ පණවන්න මේ ඇසෙන් දෙයක් බල්ල දෙයක් කියලගත්ත තැන එක ආයතන විඤ්ඥානයට දෙයක් පේ නෑ ආලෝකෙටනම් ආලෝකයේ විතර චක්කප්‍ර අසාදේ. සබ්දයනන් සබ්දය විතරහයි වර්න්න ප්‍රාසාදේම ගන්ධ චෝත ප්‍රසාදය එතකට මේ අසකන දිවනාසේ කය කියන මේ ආයතනවල එන ප්‍රසාද ටිකේ එක තුලා දනක තමයි මනව ප්‍රසාදය කියන මනවිං්ඥානය දැන ගැනීම පොත කියන දැනගැනීම පොත කිවේ නෑ පොත කියලා අඹගා කිවේ නෑ අම්භගාක් කියය එකඇන්න අපිට එනෑ ආයතන විඤ්ඥාන මේ හඳුරන්නේ. හැබැයි මනා එතන පංචායතනය අහඳුනන්නි නෑ මනාතනය කියන්නේ මේ සියල්ල එකට එකතු වෙලායන එක සබ්දය අයිවර්ණයේ ගන්ධයයි රසයිපා සයවුුණු සුමයි සීතලයි එකට එකතු වෙලායනයකයි මනායතනේ. එතනින් තම පොත්ත මේ සැන්ද කියලහැ දෙන්නේ. අපට දෙයක් තියෙන්නේ එතනයි උපත ජාති ධර්ම සූත්‍රය පෙන්න්නනවා. ඒ උපතයි හනය උපස ඇති ඇසින්ම් බලල දෙයක් කියලා දකිනවන එතනයි කෙලෙස් සටගන්නේ අන අවිද්‍යාවයි දෙයක් කරර ගැනීම එම දෙයක් කොහවත් නෑ අන්නේ දෙයක් කියලා දැනන එක මයි අවිද්‍යාව ඒ රැවටීමයි අවිද්‍යාව එත නමයි මෝහේ නොදන්නකව එත නමයි එහෙනම් අපි දෙයක් කර ගත්ත ඒ ගත්තොත් ඒ එක සංකාරය ඒ සකස් කරගත් එක්කයි එකතු කරගත්ත එක සංකන්ස්කරගත්තක සංකාරය සංකතන් සංකාරත්තාය සංකතන් අභි සංකරෝති සංකාරත්තාය සංකතන් අභි සංකරෝති එ මේ කියන්නේ සකස්සේන නිසානවතනත් අි සංකරන දෙයක් බවට පත්වෙන රූප රූපත්තාාය සංකතං අබි සංකරෝති. මේ පෙන්නන්නේ අපි මේ දෙයක් කියලා අපි ලෝකයක් තියෙනක් කියලා එතනින් තමයි අපි හදාගෙනතිය. පුංචිදරුව ප්‍රභාසර සිතේ අපිට මේ රාගදේශමෝ ඇලෙන ගැටෙන ස්භාව දෙයක් තියෙන කියලා පනවන්න බෑ. ඇහි එනිසයි ප්‍රභාස්වරංචිත්තන් කියන්නේ. එතකොටත අපි මේ පෑදිලිකරේ අපි සිත තු ලැහැදෙන සංකාර ලෝකය අපි දකි න්නො ආයතනවලින්ගෙන. දේවල් නිසා හැදනු සලා එතරන ලෝකෝ ලෝකෝකිව ඒකයි. වර්ණ සබ්ද ලින් හැදනු ලෝකයා. හර්න සබ්දෝ නුසුම සීතව තදගත්තිය. සියල්ලමු සම්පටිච්චාන්න වෙනවා ඒ පටිච්චපා අවිද්‍යාපච්ච සංකාරකයන එ නිසාම. ඉතිං මෙතනද අපයෝබට උද්දේෙශ පාටය තුළ බලනොකට සංකාර උපත්ති සූත්‍රය. මේ අපි කතා කරන අපේ මැරිලා උප දෙන කතාාව මේ තුළ තියෙන. සෑම ලෝකයක් ගැන මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා. ඒ සෑම ලෝකයකම උපත්තිය ඉප දෙෙන හැටි නැතිවෙනට ඇබැයි ඔබ හිතන්නේ බාහිර ලෝකයක් ගැන. හැබැයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නම සිත තුළ ෝකේ මැවෙ නිකේ. සිත තුළ මැවෙන ලෝකයේ තමයි ඔබට සකස්වෙන්නේ. එත නින් දකින්න. ඔබ රැවටන්නේ අන්නපා. ඔබේ එම සිත යිසිියලු ලෝකයන් සංකාරයි සියල්ලම ඔබේ විඤ්ඥානයට යා දැනගැනීමක් ඔබට තියෙනවද ඔබ විඤ්ඥානයට එනදේ නේද දැනගැන්නේ සබ් දෙයක් කියලා කන නැත්තන් ඔබට ඇහෙනවද එහම් කල කියන්නේ සෝත විඤ්ඥානය දැනගැනීම නේද ඇසනැත්තන් ඔබට පේ නවාද එහෙනම් ඒ ඇස කියන්නේ ඒ චක්කු ප්‍රාසාදයයට තුළ දැනගැනීම නේද? දෙයක්කර ගැනීම නේද මනොවි්ඥාන චිත්තාන පසන තුලපි පෙන්නන්නේ. ඔබට මේ බුද්ධොත්පාද දේශනාවල චිත්තානු පස්සන දේශනහෝ ඔබට ඒක වැටහෙවියොඳට මේ ආතන විං්ඥානය මොකුත් නොහදුන්න බව. මනා අතනින් භවේසියාල වෙට්ටේෙන්නේ. ඉතින් බොහොම නිරවුල්ල දේශ ඔබට පෙළගස්ස රතියනවා මේ සිත හැදෙන හැටි. අත්තරම සිතෙරලදයක් නැති බා. ඒක වේග තුළ සකස්වෙන බව ඒ ඒ රුප්පන්තිකෝ ආවසෝ රූපන් කියපතැන් ඒක්ජනීය වගේ තුළ බුදුන්හන්සේ පෙන්නන කාරණ මේ නැවත 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 නවත එක රූපය වැටීම තුළ අර කාටුන්න එකත් චිත්‍රපටයක් හදනවාගේ දෙයක් මෙතන සිද්ධ වෙනවා. එඒනිසා මයි සම්පටිච්චා සන්තියන ඔත්තපන ජවන් වංජාවන් චිත්තවීතිවල පෙන්න්නන්නේ මේ රූප නැවත නවත එකට එකතු වෙනුවේ ගේ නිසයි. එඇයි වේදනා සංඥා සංකාර කියන්නේ. සම්පටිච්චන සතියන ඔත්තපන ජවන්ජන්ක වේදන අ සං්ඥා සංකාර ඒ සංකාර කරන එක තමයි ඇත්තටම ඒ ජවන් කියලා කියන්නේ. මේ ධර්මය පෑදිරිි කරන ආකාර කියීපයක් ඉතරයි. ධර්මය කියන්න මේ සිතටන අරමුණයි. සිත කියන්නේ අපි අඹගහය කොළ පන්දහක් තිබනට අපි එක්ක අඹකොලේක නාරටවින්ඥාසේ බැලුවොත් මුළු අඹගහයම කොල දැක්කවෙනවා. මෙන මේ වගේ ගග ගලනවා වැස්ස වහි නව හුල ගහම නවා. ගලන ගගක් කොයින්ද. ගඟ කියන්නේ තියෙන දෙයක් නෙමයි. හැබ එක තියෙනවා කියලා ගැනීමයි අපි සක්කාය දුෘෂ්ටිය. වැස්ස කියන්නේ වතර බිඳදු වැටෙනවට වේගේ හැබැයි වැස්ස කියල දෙ තියෙනවා කියලා ගැනීමයි අපේ සක්කාය දුෘෂ්ටියය. හුළඟ කියන්නේ වේගෙට හමනවට නමු හුළඟ කියල දෙයක්කර ගැනීමයි අපේ සක්කාය දෘෂ්ටියය. මෙ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය සක්කාය දුෘෂ්ටියයි. අපි ඔබට ඒවා දිගින් දිකට සූත්‍රවලින් පවපෙන්වා. ඒ වගේ මතමයි අපි මේ සිත කියලත් දෙයක් නෑ. අ ගඟ ගලනව ඇස්ස වහින උළගමනොක උපම සිතකනි වේගට සකස්්‍යෙන එක ඒකත් සක්කායදස්ටයමයි අර උපමා මේ උපමයේ මෙ සිතත් දැකින්නයි මේ එක සිතක් හරයට දැක්කොත් මේ ගලන හැම සිතක්ම ඒ දැකීම තුළ තියෙනවා ඒ මේ මොහොත එක අරමුණයි කොහොමත්තයෙන් එක මොහොතක එක සිතයි පවත්තියෙන් එක ආරම්මනය එ ඒ දකින එකයි නිවන් දකිනෝක කිය ඒ දැකල මිදන එකයි නිවන් මගතුළ ඔබට අමුවන්.ඒ දැකයිඒ දැක්කීමයි ඒ විදසුන් වුවන සත්‍ය දැකීම් ඒ ඇත්තකර ගත්ත ොත් එතන තියෙන්නේ කැවටීම. ඒ සත්‍ය දැකළ මිදෙනවා කියන්නේ අත්තා භූතඥානය කියන්නේ සිත හැදෙන හැටි දකින එකයි ඒට යොනිසෝ මනසිකාරය මේ එන අරමුණේ ඒ මොහොතෙම පෙරපසු නොවේ දකින්න යොනිසවෝ මනසිකාරය තියෙන්ෙන වනි. යතා බ්‍රතඥාය යෝ නිසෝ මන්සිකරය ඔබව මේ සිතේ සත්‍ය දැකෙන තැන ඔබට එනැයි චන්දරාගේ ඇලෙන ගැටෙන ඒ ආත්මිය දැනීම දියකරාරෙනෝ ඒ රාගදේශමෝ කෙලෙස් කියන්න ඒ ආත්මියය දැනීමමයි. ඒ රාගදේශමෝ කෙලෙස් දියකර ඇමමයි අන්න ආෂ්ට්‍රල් කෙරෙශ්‍ය වෙනවා කියන්න. ඇත්තටම මෙතැන දියකර යෑමට වඩා දිය වී යාමක්තේනෝ කරනවා නෙමෙයි. වෙනවා කියනෙ එකයි ඔබටම වැටහේවි ධර්මය තුළත්වේ මනාකට තියෙනවා. මෙත්ද සූත්‍රවල ඇත්තටම ධර්මය තියෙනවා. හබැයි ඒ දකින්න මහා නුවනක් ඕනි. අපිේ ගොඩක් කලාට දක්කින ලබෙ පරිවර්තන විදිහට වචචන පරිවර්තකනය කරලා තියෙනකි. ඒක ධර්මය අවබෝධයෙන් කරුණෝ පැහැදිලි කළ යුතුයවා ධර්ම අවබෝධ කරගත් අයෙකුට පමණයි ඒ නං කළ හැකි වන්නේ. ඒ තමයි අත්ති දුර්ලභ අති සියුම් කාරණාව. ඉතින් හුඳේ නුවනින් දකින්න මමත්වේ ඉස්මතුන කරන තැන ආත් මේ ගිරිහෙන තැන ඒ නිවන් මග හමුවන තැන. අපි බස් උත්ය තුළ සිත තුළ තිස්සෙක් ලෝක ධාතුව සකස්සනා ආකාරය. මීට කලින් අපි පැහැදිරිි කරා ඔබට මෙ සං්ඥාවය ස්භාව මේ තිස්සෙ ලෝක දාතුව සකස්සනනාආකාරය. අපි මෙතැනැදි අපි බලමු බුදුහන්සේ පැහැදිලි කරන පිටු කීපයක දීර්ග පැහැදිරි කිරීමක් තියෙනවා. දෙසිය පනස් සත්වෙන පිටුේ. සාමානයේ අනිතූත්‍රවල වගේම ඒවම් මේ සුතන් කියලා මම මෙසේ අසන ලද කියලා ඒ විදිට මයි සූත්‍ර පටහන්කෑන්. ඒවා මේ සුතන් ඒතන් සමයම් බගවා වත්්‍යයා විහරති ජේතවනයේ අනාත පිඩිකස් ආරාමි ත්‍රකෝ බගවා බික්කූ ආමන්තයේ බික්කෝති. බදන්තේනති තේ බික්කූ භගවතෝ. පච්චසෝ සුම් භගවා ඒ අදවෝච. මාවිසින් මෙසේ අසනලද එක් කලෙක භාගියෝතුන් වහන්සේ සැවත්නෝර සමීපෙයි අනේ පිඩු සිටහුගේ දෙවරම් වෙහරේ වැඩවාසේ කැරතියි. එකල භාගිවතුන් වස මහනෙන මහන ඇමතු සේක වහසේ ඒ මන වෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්න. භාග්‍යවතුන් වහන්සේ තෙල සංකාරුප පත්ති සූත්‍රය වදාලේ. ංර උපත්තිෙන් වෝ භක්වේ දේශස්සාවාමී තන් සුනාත, සාදුක මනසිකරෝත බාසිස් සාමීති ඒවාම් බන්තේ කෝතේ බික්කෝ භගවතෝ පච්ච සෝසුන් භගවා ඒ තද වෝච. මහරනී තොපට සංකාර උපත්තිී දෙසමින් එ අසද මනාකොට මෙනිහි කනව කියමී වදාළ කල වහන්සසේ සේ එමහනොව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාලසේක. මේ විදිහට කියාගෙන ගියෝතන් දීර්ග පැහැදිලි කිරීමක් ඔබට අහන්න ලැබෙන. හැබැයි අපි ඔබට මේ හරය බොහොම ලගුකට කෙටිකර දක්වන්න උත්සාහ කරනවා. මේ තිස්සෙක් ලෝක ධාතුවම පැහැදිරි කරවා බුදුන් වහන්සේ මේ සූත්‍රය තුළ. ඒ වගේ මත මයි ඒ තිස්සෙක් ලෝක ධාතුයේ සකස්ව නාකාරයක් ඉම්මිද ආකාරයක් පැහැදිරිි කරනු. නිවන්දකිනි යෝගාවච්චරයක් ලෝක භවය පතා නැති අපි මීට කලිනුත් පැදිලි කරා. බව නිරෝධයක් දැකීමයි බෞද්ධ කියන්නේ. මේ මෝතේ සිතටන අරුණ දෙක කරගත්තුත්. අ එතන දෙයක් තියෙනවා නම් භව යෙනවා පොත මේසේ ඇඳ ර හඳ ගහ කොල්ල දුවපුතාගේ දොර සේටම තියෙන කැන භව තයෙනවන් එහෙම දෙයක් බාහිර අම්බෙන් ඇත්තඒව සිතුවිලින අපි දන්න මේස කියන්නේ සබ්දයක් නමුත් ඒකට හැඩ තලයක් අපිට ගව තියෙනවා අන එතනයි විඤ්ඥාන මායාව මනෝවිඤ්ඥානයේ මෙ චිත්තා අනුපස්ස නව තුළ ඒ අපි හදා ගත චිත්තේ. අපි විධාකාරයට මේ පැහැදිලි කනවා. ආයතනවලින් එ ප්‍රසාධටික එකතු වෙලා නෙමක් දැනීම ඇතිවෙන්නේ දැනගැනීම සද්ධ තරංගයි වර්ණ තරංගයි දැනම් තරංග එකතුවෙල් කිත තරංගයක් හැදෙනවා කියල්. සබ්ද තරගයි වන්න තරගයි තම ප්‍රකට වවෙෙන දිට්ට සුත් මොතත් හැබැයිතියෙනවා. නැහැනම අර ආතන නැත්නම් ඒආර්තනවලින් ක්‍රියත්මක වෙන. ඒ තරයි ප්‍රකටවෙන්නේ හැබැයි මෙන්න මේවිදිටම මේ එකට එකතුවෙන කතමයි මනවිං්ඥානයකය. එතනින්තමයි අපි වේදනා සඥඥා සංකාර විං්ඥාන කැන ස්කන්දය ගැන කතා කරයි. පස්ස කියන්න මනසට මන්සකලාදෙක ොයවත් තියනවාන මි මොල ඇතුළේ මස්තිස්කේ තියෙන දෙයක් මේ පැහැදිලි කරනවා නෙමි. මෙතනම මේ මොහොතෙම පෙරපසු නොවේ ඇතිවෙන නැතිවෙන ධර්මයක්මේ අපට. ආරම්ම නයන කොටම ආලෝක අඩතලේ ඒ මොහොතෙම ප්‍රසාධය තුළ එතනම වේගවත්සිද්ධයක් පේනවා කිය එක. එතන මයි සකස්සන්නේ. අෞත්වා සම්බූතන් උත්තාහ නම් භවිස්ස. පෙර පසු නොවී එතන පෙර නොතිබීමටගැ ඉතුරන නැතිව නිර්ත්ව වෙන. මෙතන දකින්න මේ මොහොතම එතකට මේ වේදනා සංඥ සංකරකයන් එතන එතන දැනීම දැනීම වේදන. දැනේද ක පෙන්නන්න වෙන්න සංඥාවකි ඒ සංකාර කියන්නේ සෙල්ල එකට එකතු වෙන එකයි. එත එත නමයි විඤ්ඥාණමායාව දැන ගැරින් මනවිඤ්ඥාණ කියන්නේ කොයිවත් තියන දෙයක් නෙමයි මෙ සේරම මේ අපි මේ ආත්මියය දැනීම කෙනෙක් බුද්ජලයක් සත්වය කියලා හැදනාකාරය අපේ රැවටීම පෙන්න්නන්න අපි කිය සිිටම් එකක් මේ හදන රටආව ඉදිරිපත් කරන කත්තේ. ඒ තමයි ධර්මය තුළ ඔබට පේන ඒ ඒ සූත්‍රවලින් ඉදිරිපත් කරලා න බුදුන් වහසේ වන්න මේ ආකාරයට මේ අපිට දැනීම ආත්මය දැනීම ඇතිවෙලා තියනෙ සත්වය පුද්ජරෙක් ඉදිරි අපි රැවටි ලයිනවෙන්න මේ ආකාරට කියනෙට. ඒක දකින්න මහන් වුවනකි. මේ ධර්මය අත බොලක් සේ කෙටි කරගන්න පුළුව හැබැ ඒ අවබෝධය තියන කෙනකට විතර. ඒ ඔබට විසිරෙනවායමයකම ඔබගේ තියෙන දැනුම් පරාසට ඔබ තර්ක කරනවා නමුත් ඔබට ප්‍රත්්‍යයක්ෂනට තර්කනය ඒ ඔබගේ ප්‍රත්්‍යයක්ෂයි. ඒ විදිහයට ඔබ මේ ධර්මය නුවනින් දකින්න. එතකොට මේ තිස්සෙක් ලෝක දහතුවම තමන්ගෙම තියෙන සිත් ඒ අපි මේ මනොවි්ඥානයෙන් අපි මමේ කියලා අපි කතා කරන්න තමන්ගේ කියල කතා කරන්න හොදින් දකින්න මේ අපි මමම කියලා කියන්නේකාහියට නෙමි සිත්තටයි. මැරෙන්කායද සිතද අපි මේ නිතර වාහනෝ මැරෙන් සිතයි. හැම මොහොත මසිතක් කිපද නිරුද්ධ වෙනවා ඔබ හොඳට බලන්න ඔබගේ හුස්මනැත්වෙනකට ප්‍රසාධ නවතිෙනවා. ඒත් එක්කම ඔබගේ මනවිඥාන එතකට එතන සිත නැති වෙනවා අය කියන්නන්නේ නේද ඔබගේ හුස්පනාවතියනකට එතකට ඔබගේ කයන් වැඩත්තිේ නොව නෑ. ඒ නිසා නද කයවල් ලදාන්නේ ඒ නිසා නේද කය අදාහනය කරන්නේ. එහෙමනම් සිතයි මේ මම කියලා අපි අරගෙන තියන. එහෙනම් අපි කිවේ ඔබගේ අගිල්ලක් කපනවා කකුලක් කපනවා කකුල් දෙක කපනවා රාසනීපවන්නා දියවැඩිය වැදනා ඔබට ඒක දකින ලැබ. තොට ඔබගේ මගේ ඇගිල්ලනෑ මගේ කකුල්නෑ මගේ අත්තපයනෑ එතොට ඔබ කොයදම කායනෙ මේ ඔබ කියනන්නේ සිතයි කියන එක පෙන්නන්නේ. අපේ උපම ඔබට ගෙනහරැයි. එහෙමන මෙ සිත කියන්නෙත් කොත් තියෙන එකක් නෙමයි ඇත්තට මේක සඥාව සඥාවක් නිසයි අපි ඇසුර කරන්න සංඥාවක් නිමිත්තක් කියන්නේත් ඒකවයි අරමුණ කියන්නේෙ සංඥාවක්මයි වේදන සඥ්‍ය සංකාර කියල ධර්මය තුළ එකක විග්‍රහ කරන්නේ ඔන්නො නිසයි ඒකයි මන්ඥන දැන ගැනීම. එතකොට මෙතනදී තොපට සංකාර උපත්ති දෙසම. මහනනි මේ සස්නයි මහන ඔන අපි දැම් පටන් ගැන්න යන්නේ මේ තිස්සෙක් ලෝක දහතෝතුව මේ උපත් හ ඇතිවෙන ආකාරය පයන. බුදු වහන්සේම ඇතකට මෙතනදී තිස්සෙක් ලෝක දහත්වයම වභාවයත් එකින් එක පැහැදිලි කරමින් තමයි මේ උපපත්තිත් ඇතිවෙන කාරය. ඒ ධර්මය දකින්නා ඉන් විත නාකාරයයක් ප ඇදිරි කරන්න එක අඩි ලෝකයක්ත් තියෙනවා කිය ගත්ත කෙනට සංඥාවත්තියනවා තියෙන බවට් හර පුංචි දර්ුවමකුත් දන්නකි අපි දැන් දැනගන්නන් දිව්‍ය ලෝකයක්ත් තියෙනවා අපිට බාවිර කියනවන අපට දානුව මේ දිව්‍ය ලෝකයක්ත් තිේෙනවා නිර්රැත්තියෙනවා බ්‍රහ්ම ලෝකයක් තියනවා අරූපාචර් ්‍රක්්පලෝකතියනවා රූපාාවචර් බ්‍රක්්ප ෝකතය කොයි තරන්ද ඔබගේ දැනුම තියෙන්නේ ඒ තරමට ඔබ ඔබගේ ඒක කියන්නේ සං්ඥාවත් තියෙනවා සං්ඥාභි සංකරණයකය දෙයක්කර ගත්තා කියන එක එහෙමනං ඔබට බවකතරකුත් තියෙනවා ඔබ දන්න නිසාමයි ඔබට බව කතරක් තිය හොඳින් දකින්න ඕනි තැනක් මෙතන එතකට තුස්සෙක් ලෝක දහතුවගෙන අපි පොඩ්ඩක් එට්ටියෙන් ඉස්සල එකවාකැකින් වගේ කියමු ඔබ දන්නවා මෙ රූපභූමිය රූපභූමි කියලා බුදුන් වහන්සේ ගෑය සේසේ බෝධිමූලේ තුම් භූමිය ය ගත්තකය. මෙ කාමභූමියයට අපි එකොලොස් ලෝකයක් ගැන කතා කරනවා. අපි කතා කරවා ධර්මය තු විවිධාකාර වච දසදාහසක් ලෝක දතු ඒ ගැනත් මේ සුත්‍රය තුළ තේෙනවා. මෙතනද අපි කතා කරවා කාමචල ලෝක කොලා. රූපෝච්චර ලෝක දසයි අරුපවච්චරලෝක කොළායි කිය කාමාවච්චර ලෝක කොළහාගෙන කියනකොට අපි කියන්නේ සදව්ලව දීවලෝක හයයි මනුස්සලෝකයයි සතර අපායි සතර අපායි කියන්නේ අසුරේ ප්‍රේතලෝකයේ තිරිහන් ලෝකේ නරකේ මනුස්සලෝකේ ඊට පහස අපි කියන සධවලො චාත තුර්මා රාජ්‍යතේ ජවතන්සේ යාම තුසිතේ නිර්මාන රති පරිණම්මිත වසවර්තය මේ සදය ලෝකයවා. විදිහටමන අපි රූපෝචර බ්‍රක්් ලෝක දාසයක් කැරකේෙනවා. එතනදී මේ පරිණින්මිත වසවර්තිය කියන මේ දිවලෝක අවසානයෙන් පස්ස පටන්ගන්න. බ්‍රහ්ම පාරි සජ්‍ය බ්‍රහ්ම පුරෝහිතය හා ්‍රහ්ම ප්‍රථම ධයාානය කවුරුුවර දයානවස්ථාවේ එත හිරව සංඥාාව හිරවන එක තමයි ඒක තේරුම්. බුදුසාමයට අප ගියහම ඇයි මේ වචන තියෙනෙ කියලා ඔබට දක්කින ලැබෙයි මහා බ්‍රහ්මා ලෝකෙ මවල තියෙන්නේෙ ඒ බ්‍රාහ්මණ සංකල්පතමයි ඒ ගොඩක් බ්‍රාහ්මණය ගෞ තිබුණේ. ජටිලියයෝ නි ගන්ටයෝ බ්‍රාහ්මණයෝ ලෝක මැවුන් කාරයෙක්ය මතයි පටවල තිබුණේ. අදත් ඔබ දකිනවා දෙයක් තියෙනවා කියලා ගත්ත තැන බාහිර ලෝකයක් තියෙනව කියලා හිතන තැන ඒවට මේ ආගම්වල සංකල්ප ගොඩක් තියනේ ලෝක මැවුංකාරෙක් කොඩ කියලා. ඇයි නොදන්න දෙයක් මුකුත් දන්නේ දැන් නොදන්න දේකට කෙනෙක් පනවගෙන ඉන්න දෙිය ලෝකෙ මැව්ව කියලා. ඒ මැවුංකාරයෙක් හදාගෙන ඉට පස්සේ දෙයක් තේනවා ඉදැ ෝකයක් මන ලක මවන කෙනෙක් ඉන්නෙපේ අනහැ පුද්ජ කියල සංඥාවේ ේදයා බැලුවෝත්. ඔබට තිතෙ ආ ලෝකෙ කවරර් මාවල ඇතිකේ. කවුර මේ බලඟ මේ ඇත්තටම අපේම මනසේ තියෙන නොද වුණුකම. මුළු ලෝකෙම මේ බොලඳ මානසිකත්තයට කොටුවෙලා තියෙන්නේ. බොහොම ටික දෙනාටමේ සත්‍යය අවබෝධ වෙන්නේ. ඒකටත් මහා නුවනක් ෝනනේ. හරි ලේසි හරි බොලඳයි පටු දේවල් ලාබයි. නමුත් ඒ උත්තුම් දේවල් එහෙම ලාබිට හම්බේ කියලා හිතන්න පුළුවන්ද බෑනේ. ඒගේ තමයි බුදුසම මට අුදු දස් පන්සේකට කල්නුත් මේ ලෝකයේ මහා බ්‍රක්්මය මැව්වක්කයට එවිදිටයි හිතාගෙන හිට. ඒ බ්‍රාහ්මණය. එවිදි එයාලා නම් හදාගත්තා. එයා භාහනා කලා එයාලට තේරුණා භාහන කනට එ සොයත්තේනන් සමාධී පාවෙනවා විතක්ක විචාර ප්‍රීසිසුකේ අග්‍රතා කියල ප්‍රථම දෙයාන දතික දෙයාන් තෘතිහික දෙහාර චාතර් දෙයාන් දහානවල. ඒගල ඒ සං්ඥාවල ස්භාවට ලෝක පවතිර බවට. ඒ සඥ්ඥාවයම ස්භාවය තුළ ඉරවෙලා හුස් සංඥාාවයම සිරවෙන එකයි එකෙ තේරුමු. එනිසා තමයි දෙහාන අවස්ථාවට තමයි මේ ලෝක රූපාච්චර ලොකටික තියෙන පනව ගෙන තියනෙ. මෙතනද බුදුන් වහන්සේ නාමරූප කියයන්නේ අපි මේ සිතේවිලයෙන්යක් කේරහදනයකන. දෙයක් නැති බව දකින තැන සුකුම සභාවයක් වේ නවා. හැබැ එතනදි බාහිර ලෝකයක් අම්වෙෙන්න්නේ. අන්නේේ සුකමස්භාවයට එස්සභාවේ තමයි නාමුරුපොලි මිදන ස්භාවය තැනක් පනවන්න බැරිස්භාවේ සුද්ධවාස කෙල බුදු වහන්සේ පෙන්වා. ප්‍රථම දහානේ අපි පොඩ්ඩක් ඒටික පෙන්නුවත් මේ රූ පවචර බ්‍රක්්ම ලොක දාසේ. කාමභූමියේ අපි කාමවචර ලෝක කොලායි. ව රපාවචර ප්‍රක්ව ලොක දස මේවත් සිීත තුළමයි මේ කාමභූමිය සිත තුළින් දකින්න. මෙහෙමකාම්සැ පවිඳන්න එ ඒ අප අප තේරනනේ වචනය පරිසමක්තය කාමභූමිය කියනකොට එක විඳින දෙයක් ේ පිනවන දෙයක් ේන. ඒ විඳිනයක් විිනවනදයක් තිේනවාකල් දැන්න සබහමයි කාම් භූමිය. ඒ එ රූප සංඥාවක් අපිට තියෙනවා. සංඥාවක්ඒ සඥඒ සංඥාව දෙයක් නිරූපණය කරනවා. ඒකයි රූප සං්ඥාවක්ය. එතවට ඒ සභාව තමයි අපි මේ එකත් සීත තුළින් දකින්න තුම්බූමිම සිත තුලින් දකින්න. බුදු වනාසේ කොවත් ගිලි ුද්ද කරල්ලා තුම්භූමිය ජාරගෙනයි ත්‍රයිලෝකනාතකි වෙන සීත තුලින් තුන්බූමිය දැකළ ජාරගෙනයි ්‍රයිලෝකනාාත කියරකි. එහෙමනං සම්මා සම්බුද්ධත්වයට පත්වන. එමන අපි ගත්තොත් මේ සදව්ලොවෙන් පස්සේ. ප්‍රථම දෙහානේ බ්‍රහ්ම පාරිසි්්‍යේ බ්‍රහ්මපුරෝයිතේ මහා බ්‍රහ්ම කියල කියලා ලොක තුනක් ගැන. ඒවත්ේ බ්‍රහ්ම බ්‍රහ්ම කලා යෙන්නේ මේ මහබ්‍රහ්ම ලෝකම ඒව කියන සංකල්පය උඩයි.ඒ බ්‍රහ්මණය දාගත්ත නම් ටිකයි. දෙවැනි දෙහානේ අර දහා අවස්ථයි විතක්ක විචර පිේසුකය කකරට. තක්ක විචාරදනට ප්‍රිතිසකය කාක්‍රතාක අනේ දෙවනි දෙහන අවස්ථාව තමයි පරිත්තාභේ අපමානාාවේ ආබත්සරය කියෙනක අපි ආබස්සරබක් ොලෝකෙන්හාවගේ එකනේ දතික දෙහා විතක්ක විචාර සංසය දෙන තැර එ දෙවන දෙහාන අවස්ථාව මිට කල්ලොත් මේවා පැහැදිරි කළ තියෙන ඔබට දිවි ලෝකෝල සත්ත කතාාව කියන ැන ඒ දශ හා වන්න ඔබට මනා කොට අහන ලැබේවි මේ දෙහනවල මේ රු ලෝකවල සභාව සිත තුළ සංඥාසුකුම සභාාවතුවල ඒ සකස්සන සංඥාස්භාව. බුදුන් වහන්සේ වේකත ප්‍රීශසකු සුකුම සච්ච සඥ විදියට බුදුහන්සේ පෙන්නවා වේකත ප්‍රීතිකුකුම සච්චඥ සමාජ ප්‍රකක ස. කමි සං්ඥාවේ ස්භාවටයි මේ ලෝකෙ සකස්වෙන කියලා. එතකට දෙවැනි දොනයටත් ේ ද්‍යානය කියන්නේ සිත තුළ අපි ගත්තොත්ේම උග්‍රාණ මිත්ත පටිබාන මිත්ත කියලකට බාහිර කියලා පි ගත්ත දේ සිතතුළෙන් දකින උග්‍රාහණමිත්ත පටිබානිමිත්ත කියන්නේ බාහිර කියලා දකකින. ඒ බ දෙ බලලායේ දේ නිමිත්තක් එදිට අරග ඒ දැස්වා ගෙන ඒ නිමිත්ත සිත තුලින් දකිනා න අන්න එක රූප සඥාව. අන්න ඒ තමයි ඒ ලෝකවල ස්භාවේ ඔබට අන්නේ සුකුම සභාවත් එක්ක දකිින් අන්න සිතතුලින් ඔබ දකින ැ රූප සංඥා සභා දෙ ඒ තියන බව දෑන නිසාේ ඒ සභාවක ඉරවෙලා ඉන්නක් සං්ඥාවක ඉරවීමක් ඇතරකි. මට පරිත්තාාවය අප්පමානාවාවය ආබස්සරේක නො දිතිිකදය. තෘතික දහරලට එකට විතක්ක විචාර සංසිදල ප්‍රීති සංද්‍ර සුක්කහ කාග්‍රතාාව තියනතර. අන්න එතර තමයි අ ආබස්සරයෙන් පල්ලයාට එනත මේ ගැන ලොකු කතාවක් අපි ඉස්සල් හට කරම් මොකක්ද ධර්මය තුොල්ල කියනද අපි පැහැදිරි කර නිර්මල. මෙතැනද අපි තිස්ස ක් ලෝක දහතුට කොහදේ බුද්ධ දේශනයට අලුගතව පහදිරිි කර. එඒන ෘතිික දයාන උපදදිනා දෙහර ලෝකතික තමයි. ඒ සිත තුළින් මේ සඥ්ඥාවේ වභාවයි මේ තියෙන්. පරිත්ත සුබේ අපපමාන සුබේ සුභකින්නකේ කියන තුන්ගනි දයානයි. එඒ ්‍යයාන අවස්ථාවීරවෙන එක. හුස්මගියොත්. ඒ ලෝකවල ඉන්නවකේ. එම ලෝකයක් ඔොයවත් තියෙනොන මේ නමුත් මේ සුකුම ස්වභාව ඉස්මතු කරන්න අර බ්‍රහ්මණයටටික වේදය තුළ අර බ්‍රහ්මණ භාවනා තුළ අර සමතයේ වඩනකොටේ සුකුම ස්වභාවල ඉරවෙන ස්භාව සංඥාවය ස්වභාව. ඒ භාවීම තමයි බදු හාසනය පෙන්න්න. ඒක බුදුනාස්ටේ ඒව ඒ විදිටම ගත්තාම පහසුයි ගැටෙන. තොට පෙන්න දැ ගෝ එසභාවමයි කියල. එතකට ඒ ඒ සංඥාව ස්වභාවවි හිරවුණොත් ඒලෝක එස භාවයක් කියල පෙන්වාට ඒ සංඥාවයම සස්භාවයි ලොකස්භාවය කියන්න. එතකට හතර නිදහානයමිය ගියත් තමයි අර සංඥාව වෙදන නොදැනෙනන ස්භාවෙන් අර්පි සුක ඒකාග්‍රත අන්තර ඒ කාග්‍රථාව. ඇ සංඥාල එතුොර ඒ චාතුල් හතරින් දිහාරෙන් පස. වේදන සඥ වේදන සංඥා සඥාව අපි අර නිරෝධ සමමාපත්්‍යය ගැන කතා කරන. සංඥා වේදේතිී නිියෝධ සමපත් එඒ සංඥාාව නොදැනන ස්වභාාවය තුළ. එස භාාව තුළ හුස්ම ගියොත් ඒ සඥාවිස්භාවේ. එස භාාවය තුළ ඉරවේද ඉන්නන්නේ එක. හන වේහපපලේ අසන් සඥය කියල කියනවා. සංඥාවක් නොද න භාාව. මෙ නිෝ සමාපත්තියක න නිවන නමින් අපි වෙනම් ඔබට පැදිල කර අරහත්ත සමාධියයි නිරෝධ සමාපත්්‍යය අතර වෙනස. අපි ඒගාට බල මේ රූපාෝචර බ්‍රක්්පලෝක විදිහටම තමයි ඔබට සුද්ධ අවාසදකින ලබෙන්නේ ඒ ඇන දැන් අපි ඒයන්නේ අපි කතාකරනවාන දොන කුසලේෙන් උපදින අවස්ථානයඒ සංඥාස්වභාවේ සිටත තුළින් තමයි මේ ලොකටික දකින්නන්. ඒ හුස්මගියොත් ඒය ස්භාව හිරවෙලා ඉන්නේක. තිර තැනක් හොයන්නයන්න එපා. මටට තියෙන තැනත් නේ. ඇත්තටම සදැන් සිරස තිර තැනත් ව නො ද අපි හල තිීරුබේ දෙරන තිය තැක්ත්වී නවද හිරු තින තැක්වයෙනව මෙම තරංග ස්වභාවය. අන්නේ තොට තියෙන තැනත්නේ අන්නේ ස්වභාවෙන් දකින්න. එඇ අපි දුරකතනය සමට කතා කරන එක ඒ පැත්තෙන් මේ පැත්තට කෝම දෙන්නේ අන්න තියෙන තනක් පනවන්න කෝම දකින්නේක දකින්න බෑ ඉන්ඩ්‍රිය ගෝච්චරනැයි. නමුත් අන්නේ ස්වභාවය ඔබට දැන නෝ තේරියල්ෙක කති බොත් බෙතර සසිර සල්ලන්න පුලන්ටියයකි. එතට එතනම් හම ැන ෙන යාපනෙත අල්ලන්න පුලො අන්න එතන රල්ල බො අල්ලන ඕනම ැක සකස්සෙන ස්භාවයක්. තියෙන තැනක් පනවන්න බෑ. ඒ ස්වභාව දකි. මේ ලෝකවලත්තේ ස්භාව දකින්න. ැ පනවන්න බයි එතකට සුද්ධවාස කියලා පනවන්නේ මේ මාර්ගය තුළ කටයතු කරන අය විශදේශයම මේ නිවන් මගට යොම් වෙලා ඉන්න අය සම්මාධීට්්‍යියයට ක. සම්මාධී්‍යයට එන කෙනෙක් නෑ කෙනෙක් නැති බව දකින තැන සංඥාසුකුම සභාවය. අන්නේ ස්වභාාවය සුද්දවාස කිය තැනක් පනවන්න බෑ සුද්ධ සවභාවය එත ඒ ඇත්තටම අර. දැ දැනීම් රාගදේශමෝ අර කම්පණචංචන දැන්න දැනීම් රාගදේශමෝ දියවී ගිය තැනයි අරහත්වයට ගිය තැන පණවන්න ලෝකයක්නේ.ඒ සංඥාව එතනින් ඇතරම පය පැනවීමක් කරන්න බැබෑ. ඒක අවබෝධය තුළ ප්‍ර්‍යක්ෂතාවය තුළ ඔබටත් දෙනෙවි. හැබැයි සියන්තන් වෝ ආත්ම සංඥාව දැනන ස්භාව ඇත්තියෙනවන ඒ රාගදේශමෝ ස්වභාවය.ඒ ස්වභාවේ අන්තන් හෝ තියෙනවානං. සුද්දවා බදුන් වසේ පණවනවා. ඒකම ලෞකික ද්‍යාරවල කතාව නෙමේ ප්‍රථම දාදුතික ධ චාතර ධයන කලපි අපි රූපාචර මේ මේ ලෞකික සමාධිය අවස්ථාවල තින සඥා නෙමීමේ ලෝකෝත්තර භූමි ස්භාවේ ස්භාව වෙනස් අනාගාමී භූමින් ඔබට දකිෙන් ලැබෙනවා. අනාගාමී භූමිය එන්න ආගාම නවත උපතා නවත ඒමක් නෑ අන්නේ සුද්ධාවස් ස්භාවය. ඒ භාග සුද්දවාසය කියල පණොු තැයි. එතකට තැනක් නැහැ ඒ සභාගය සුද්ධාවාස. එහෙම නංගේ ඒ පංච සුද්ධවාස කියල කියන්නේ අවීභ අතපපය සුදස්සේ සුදස්සේ අකනට. එදකට මේ අනාගාමි භූමියයි අනාගාමී නාමෙන් රූපය මිඳනු තැන නාගාම තවිදියකින් කියනවාන බාහිර දෙයක් නැති බවදා කියල තැන් සෝතා පානන්නත. සිතත් දෙයක් නැති බවදකින තැන් අනාග. බාහිරයි සිතයි කියලාන්ත දෙකක් නැති බවදකිනවන ඒ අනාකා දෙයක් කියලා දෙයක් හමුවෙන් නැතිව ස්‍රද්ධවරණ කියල වෙගෙන ඕන අන්නේ අනාකා. ඒ සුද්ධවාස් අපික නියට සම්බෝධි පරයි. ඔබ මේ දේශනා බුද්ධුවොත් පාද දේශනා අහන හැමෝමෝ වගේ මේ දේශනා සවන් දෙනකොට ඔබට අහරන්න ලැබෙනවා ඒ බාහිර අන්ත අද්‍යත්ත බෛද්ධ කල අන්තවලට මිදුුණ දාව. ආමරපොලි මිදුුණුඒස්භාව පනවන්නබ හැම දේකිම මිදි හැම දෙයක් තියෙන තැ අන්නේ සුද්දාවාස ස්භාව ඒ සං්ඥාව දකිින්. අවිීබේ අතත්පේ සොදස්සේ සුදස්සයා කරනටාව. ඉට පස්සේ අපි කතා කරනවා අරුපාාවචර ලෝක ගැන අරුපවචර බ්‍රක්්ප ලෝක කියන්නේ ආකාසං්ඥා තන විඤ්ඥාණංග තැන අිංඥායතන නැසන්නනා සංහ මේ ලෝක මෙද භාවනා යෝගීන්ට අර සංඥා නොදරණස භෑවිතුල අරුපය ප්‍රකට වනවස්ථාව රූප සං්ඥාභි බව යනවස්ථාව. අන්න තැනයි. ආකා සං්ඥාතන අකාශේ ප්‍රකටවෙලා විඤ්ඥාණ නාාහතන වි්ඥානය ප්‍රකටවෙලා. නොදරෙන නැත්තිකංචි ඒන්නේ නැත් නෙමේ තියෙනවත් නෙවෙේ. ඒ ඇවිල්ලා ආකින්්ඥාතන. අන්න අරූප පවචර ්‍රක්්ප ලෝක කියලා අපි කතා කරනවා. නමුත් ඔ ඔබගේ ස්වභාවේ තමයි එලිය ලෝකයක් ගැන හිතා ගන්න එක. නමුත් ඒහම හිතන්නේ යන්න එපා මෙ සංඥාවේ සුකුම ස්්‍රභාවය තුළ ඔබහීනයක් දකිනකොට හීට කොහෙද තියෙන්නේ කියලා හිතන්න අන්නේ වගේ. නමුත් ඔබට එහම සංඥාවත්ද අන්නේ. මෙ අරූප සංඥාවලස් සංඥාව නොදැන ස්වභාවේ ඒ භාවනායෝගී භාවනා තුලා මුුවන තනක්. හැබ නිවන් මගේ යනායටත් මේ රූප මේ අපි දෙයක් කියලා දකිනකොට ඒ දෙයක් තුළ අපිට කාව අපිට යමක් පොතක් මේසයක් කියල දකිනකොට එක අරමුණත් තුල ඒ අරමුණේ තියෙනවාම තුම් බව. කාම භූම රූපභූම අරුපභූම තුම් බූමීම ඒ අරුණ දෙයක් කරලම තියෙනකොට ඒ ඒ ඒ අරුපය සැඟ විලා තියෙන අරූපයත. එද කාමභූමය ඒ වස්තුකාමේ පිනවීම එන්නේ දෙයක් කියල සංඥාවන් නිසයි අ රූප සඥාවත් තිේනවා. ඒ රුප සඥාවත් තිය නවන ඇතර රූප සං්ඥාකුත් තියෙනවා. එනම් තුම්ඹුව මෙම මිදීමක් තමයි මේ අපි මේ සත්‍ය දකිනකොට දෙයක් නැති බව දකිනකොට සං්ඥා නිරෝධයක් කරා යන්නේ. ඇන්න මේ සංඥ්‍යාව සුකුම්ම වීමක් සිද්ධ වවා. අත්තනම මේ දෙයක් කල්ලා ගන්නකොට රු සඥ්ඥා ගණවීමත්වය. දැන් අපි බලමු බුදුන් වහන්සේ පැහැදිරි කරන මෙන්න මේක බෝම ක එකකෙන් පැහැදිරි කරන්න. පුළුවන් එක නිසා තම අපි මේ අවශ්‍ය වෙන්න මෙන්න මේ ලෝක ගැනතිය ධර්මය තුළ තියෙන කාරණාම. එහෙම මහරෙනි මේ සස්නෙයි මහන සද්ධාවෙන් සමන්නාාගත වේ, සීලයෙන් සමන්නාාගතවෙයි සුතයෙන් සමන්නාාගතවෙේ, තයාගෙන් සමන්නාාගතවෙයි ප්‍රඥ්ඥාවෙන් සමන්ාගතවෙයි ඔහුට මෙසේ සිතක් වෙයි. මම කාබි මරණින් මතේ මනසල් ස්වභාවයට පැමිණේන මනයි ඒ සිදත්්හබයි. ඒසිත් බයි මෙසේ භාවිත මෙසේ බෞලිකතව ඔහුගේ ඒ සංස්කාරයෝද විහරණයද එහි උපත පිණිස පවති. මානන මේ මාර්ගයේ මේ ප්‍රතිපත්ව ඒ උපත පිණිස පවති. ඒයන්නේ මේ සූත්‍රයේ බොහොම පාරිස්සමය නිරවුල් කරගන්න සූත්‍රයට ඔබ රැවටන පුළුවන්. ට මේ ධර්මය අවබෝධය නැති වනොත්. මෙතලින් යයාට ඔබ පැහැදිලි කරන දේවල් බොම පරිස්සමින් හොඳින් නුවනින් ගන්න. ඔබත් මේ ෝත්‍රය හොඳින් දකින්න. ඉද බික්කවේ බික්කු සද්ධාය සමමන්නාගතෝ හෝතයි සීලේන සමන්නාගතව හෝතිී සුතයන සමන්නාාගතෝ හෝතී චාගේන සමන්නාාගතව හෝතී පංඥාය සමන්නාාගතව හෝතී තස්ස ඒවන් හෝත අහෝ වතා හං කායස්ස පරම් මරණ කත්්‍යය මහා සලායා නං සවභා උප්ජයේතිී. ඒ ස්භාය උප්ජයේතිකඒ ස්භාව තුළ ඒ ස්භාවෙන් නිසා දෙයක් තියෙන කියලා ගත්තො දිවි ලෝක තියෙනවා කියලා ගත්තොත් ඒ ඒ තියෙන කියලා ගත්ත සඥාව නිසා යඋපදන්නේ. ඒ ඔබගාව මෙම දෙත් තියෙනවා කියලා ගත්ත සංඥාව නි යුපදින්නේ. <Trib forums> ැ මෙැන ට ඩියේද ති නොට පැහැදිලි කරන්න. ඒ තමයි මහණ මේ සාාසනයේ මහන සද්ධාවෙන් සමන්නාගත ඇැසීලයෙන් සමන්නාගතයි සුතයෙන් සමන්නා ගතයි තයාගෙන් සමන්නාගතයි ප්‍රඥා සමන්නනාාගත. ඔබ දකිනවා පංච ඉන්ද්‍රය ධරම පංච බලධර්ම කියෙන කොටත්. සදධදා වීර සති සමාධි ප්‍ර්ඥා කියනකොටත් මේ සද්ධාව සත්‍ය දකින සද්ධාවක් මේ ස සද්ධ වීරය සත්‍ය දකින ගැන වීර. සතිය ඒ අනිමිත්ත සමාධය තුළව උපතින සතියයි. ඒ සිතට එන අරමුණට සත්‍ය දකින කෙනාට නිමිති ප්‍රකට වෙන්නේ අනිමිත්තයි ඒ සුන්‍යතයි අප්‍රණීතයි. එතුළ යන මඟයි ප්‍රායෝගිකව ඔබට පංචේ ඉන්ද්‍රියය ධර්ම හම්වෙන්නේ. එක ඔබ සිතේ අරමුණ සත්‍යය දකින එකයි පංචේ ඉද්‍ර ධර්මකය සද්ධහක යනනි සත්‍යය දකින එක. එතවට. අර අමුලිකා සද්දාා නෙමෙීමේ අනිත්තාගමවල කියනර ද්‍රූපෙකට වශීවෙලා ඉන්න එක අර විශ්වාසය ඇ දෙහිලිවල යදිනේවා ඒ තියන සද්ධාව නෙමීමේ. මෙතන තියෙනවා යම් සිල්ලවත්වීම. එ සීලෙ කෙල කියන වචනේ භාවිතා කරන ොපමණ. හබයි මේක සාමාන්‍ය සම්මුතිය තුළ අරට දේවල් ඇත්තකරගෙන යන ඒ කතාව නෙමි. දෙයක් නැති බව දකින සීලයක්. ඒ වගේම සත්‍යය දක්කින සද්ධාව. ඒ වගේම මෙතන සද්ධ සීල එතකට අපි මෙතන ධර්මය තුළ දකින ලැබුණේ සද්ධය සමන්නාගතෝති සීලෙන සමන්නාගතහෝති සුතන සමන්නාගතෝහෝති අන්න සුතමඥානේ සත්්‍යය අසා ැ සත්‍ය සත්‍යය දැනගත් අකේර සමන්නාගතෝති. චාගේන යන්න ඒ නිසා ඇතිවෙන අතහැරීම චාගේයට දහන්දීම. ඒ නිසා ඇතිවෙන